අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේගෙන් නමස්කාරයි සදහවතුනි 2021 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා කැම්බරා බෞද්ධ මහාවිහාරයේ මගින් පවත්වනු ලබන වසාන ධර්මදේශනා මාලාවෙහි තවත් අද දිනට නිමිත ධර්මානුශාසනාවක් සමගිනු පින්වන්ත ඔබ හැම දිනාම මේ විදියට සම්බන්ධ වී සිටින්නේ. ඉතින් මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන ලෙසට අපි ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නට යෙදුණ මේ දිනවල ත්‍රිපිටක සංරක්ෂණ වනත වෙනුවෙන් විශාල කැපකිරීමක් සිද්ධ කරනු ලබන ථෙරවාදී බුද්ධ ධර්මයේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීම පිණිස විශාල මෙහෙවරක් සිදු කරනු ලබන ගෞරවනීය අපේ සාමින්ද්‍රයන්න් වහන්සේ නමකට උන්වහන්සේ හැමදිනම දන්නා හඳුනන ලංකාවේ පමණක් නෙමේ ලෝකයේ තුල සියලුම ශ්‍රී ලාංකීය බෞද්ධ ජනයා අතර චිර ප්‍රසිද්ධියට පත්වන්නට යෙදුණු ගෞරවනීය සාමින්ද්‍රයන්න් වහන්සේ බවට පත්වන්නේ රාජකීය පඬිත පූජ්‍යපාද ශාස්ත්‍රපති අපේ කොත්මලේ කුමාරකාශ්‍යප ස්වාමින් වහන්සේ උන්වහන්සේ ලැබුණුරුව කන්ද භවනා මධ්‍යස්ථානයේ ආරණ්‍ය සේනාසනෙහි ගල් කටියතු සේනාධිපති ස්වාමින් වහන්සේ වශයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. ඉතින් උන්වහන්සේ බොහොම නියතමානීව අපේ ගෞරවනීය ආරාධනීය පිළි අරගෙන අද දවසේ හැම දිනාටම ධර්මානුශාසනාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙන වැඩමවා වැඩ සිටිනවා. ඉතින් උන්වහන්සේ අපි විහාරස්ථානයේ වෙනුවෙනුත් ඒ වගේම දායක සභාව ඇතුළු පින්වත් දායකකාරක ආදී හැම දිනා වෙනුවෙනුත් අද දවසට නියමිත මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන ඒ සුසන්ත මහත්මයා ඇතුළු ඒ පින්වත් හැම දිනා වෙනුවෙනුත් ඉතාමත්ම ගෞරව සම්ප්‍රයුක්තව වැඳ නමස්කාර කොට පිළි අරගනිමින් උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද දවසේ අප වෙනුවෙන් මේ කටයුත්ත කාරුණිකව සිදු කරලා දෙන ලෙසට හොඳයි සම්මාන සාරි පටන් ගන්න. අපේ හඳුනේ පන්සිල් සමාදන් කරවල ඉන්නවද? හොඳයි. සමනාංශ පන්සිල් දීලා එම පටන් ගත්තා නම් හොඳයි. හොඳයි පන්සිල් සමාදන් වීම සඳහා নমস্কারය කියන කව. නමෝ තස් භගවතු රහතන් සම්මාස්ස නමෝ තුර සම්මා බුද්දස් නමෝ තස් භගවතු රහතන් සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සරණ රමණං සම්පූර්ණං අනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
Sumicchacara Veeramani Sikkhapada Samadhiyami. Musavada Veeramani Sikkhapadam Samadhiyami. Musavada Veeramani Sikkhapadam Samadhiyami. Majjhapamadatami. Tisaranena saddhin pancasilang dhammang sadukang surakhitang katva appamadena sampadetha. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Gauruniya ape naikamai paramahansaya athulu pujaniya maha sangharatnayan avasarayi shraddha sampanna karunika pinathune e kanura viharasthanaya moolika karagena pavattanu labana vasana samaya wenuwen pavattanu labana e dharmadeshana malave dharmadeshanawak vidihata ada dawasedi kavuruth me saddharma shravane sadaha sudanam wanne Lothara Samma Sambuddhajana Nuhansege Sasana Dharmaya Tula Apita Laukika Lokottara Vasen Ubiharathema Siddha Karagannata Puluwan Kamati Benawa Vena Kisidu Kaleka Siddha Karagata Noheki Uttaritara Maha Bala Sampanna Kusala Dharmayan Apita Siddha Karagannata Puluwan Kama Labennema Buddhottpada Kaleka Buddhottpada kaleka sidu karagannata labena dulaba ut tamat mahaniya ut watina kusalayak tamai e vasana samayak tula katat karagannata labenne vasana samaya avasaneedi ehi agra phalaya lesa e katinayak siddha karanna puluwankama labennet iti mulu vasana kala parichchedayakma boho ape bauddha pinnatun Tamange jeevitaya kusala dharmayangen suposhanaya karaganu labanawa. Tamange jeevitaya vena kalawakawanu walata wada dharmanukoolawa hadagaswa gannata boho denek utsahawat wenawa. Ehi ek avasthawak sanithuhan karamin tamai kawuruth ada dawasedi me dharmadeshanawa shravanaya karagannata me avasthawata saha sambandha wanne. Innatune budhrajana wahanse deshana kala dharmaya piyovinna gemburui eya gambhirava bhasaya swabhaven gemburu dharmayak e nisamai panyavantasayan dhammo kiyala pennuwe me dharmaya prajñavantayin sadaha pavatina dharmayak hetiyata e prajñavantayin sadaha pavatina dharmaya nam apa eya therum gata yutte avabodha karagata yutte wanne prajñavenmai ප්‍රඥාවෙන් අවබෝධ කරගනු ලබන ඒ ධර්මය තුළින් අපිට නිවීම සැනසීම ලබන්නට පුළුවන්කම තිබෙනවා. එය මේ ජීවිතයේදීම සියලු දුක කෙලවර කිරීම ලෙසත් මතු අනාගත සංසාර ප්‍රවෘත්තිය නතර කිරීම ලෙසත් අපිට ලබන්නට පුළුවන්ක ප්‍රතිඵලය අපට සාන්දෘෂ්ටිකවම ලබන්නට පුළුවන්. Ekiyanne jeevithe tulama apita ehi pratipalaya labannata puluwankama tibenawa. Sasana dharmayehi pratipalaya labannata apita marnaya dakwa nathinam me kayehi bindima kiyana tana dakwa apita innata awashya wanne neha. E nivima labannata e midima labannata me jeevath wenawa kiyana tana dima puluwankama tibenawa. Tamatama tula upadavagena vasaya karannata puluwankama tibenawa. E nisama me dharmaya sandrushtikai. Nisa budhrajanan wahansege me dharmaya api jeevithaya tula upadavagannata nathinam gnana darshanayak vidiyata yodagannata utsahawat wannata one. Yam kisi kenek yam pamanakata dharmaya tula hasirenawa nan e pamanakata ohuge jeevithaya wenas wenawa.
එපමණකට ඔහුගේ ජීවිතයට පැමිණෙන දුක වෙහෙස විඩාව දුර වී යනවා. ඒක තමයි ධර්මයේ තුලින් අපිට ලබන්නට පුළුවන් අග්‍රගන්නේ ප්‍රතිඵලය. අපි කවුරුත් දුක නැතුව ජීවත් වන්නට ප්‍රිය කරන දුක නැතුව ජීවත් වන්නට උත්සාහවත් වන අය. ඒ දුක නැතුව ජීවත් වන්නට උත්සාහවත් වන අපිට දුකේ නිවැරදි නැති කිරීමක් කරන්නට පුළුවන් නම් ඒ මේ ධර්ම අවබෝධය තුලින්ම පමණයි. ඒ ධර්ම අවබෝධය ඇති පුද්ගලයෙකුට විතරයි ලෝකයේ තුල එබඳු වූ දුකේ නිරෝධයක් ගැන කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එසේ ධර්ම අවබෝධයක් නැති අය ලෝකයේහි සැමදාම දුකේ නැති කිරීමයි කියලා දුක උපදවන වූ මාර්ගය තුලම ගමන් කරනවා. අපේ ජීවිත දිහාවට අපි හැරිල් බැලුවොත් අපේ ජීවිතය අපි ගමන් කරන විදිය ගැන අපිට යම් දැක්මක් උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ලෝකේ කවුරුත් කටයුතු කරන්නේ ලෝකය පිළිබඳව තමන්ගේ තිබෙන දර්ශනයට අනුරූප ලෙස. ඒ දර්ශනය කවුරු හෝ කොහොම හෝ තමා තුළ ඇති කරගත්තත් ඊට අනුරූප ලෙසයි සෑම කෙනෙකුම ජීවත් වන්නේ. ඔබ දුක කියලා යමක් හඳුනනවා. ඒ හඳුනාගත් දුක දුරු කිරීම සඳහා ඔබ උත්සාහවත් වෙනවා. ඒක තමයි අපේ සමස්ත ජීවිතය. අපි කොහොමද දුක දුරු කරන්නේ? අපි දුක දුරු කරන්නට උත්සාහවත් වන්නේ අපි හැම වෙලාවකදීම දුකේ පැවැත්ම බාහිරින් දකින නිසා. ඒ බාහිරින් එන දුක බාහිරය තුළම නතර කරන්නට අපි උත්සාහවත් වෙනවා. මේක තමයි අපි හැමදාම උත්සාහවත් වන දේ. ඒ කියන්නේ තම වශයෙන්හි පැවැත්විය නොහැකි ධර්මයෝ තම වශයෙන්හි පවත්වන්නට උත්සාහවත් වෙනවා. කිසිදු කලක තමා සන්තක කරගත නොහැකි ධර්මයෝ කෙසේ හෝ තමා සන්තක කරගන්නවා යැයි ලෝක පුද්ගලයෝ උත්සාහවත් වෙනවා. එනිසා මේ ආකාරයට ලෝක හැමෝගෙම ක්‍රියාත්මක වීම අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ ඒ පුද්ගලයින් විසින් ඇති කරගත්ත දර්ශනයට අනුරූප ලෙසයි. දුක එන පැත්ත ගැන දකින විදිහ සහ දුක නැති කිරීම සඳහා ඔහු තුළ ඇතිවෙන ඒ සංකල්පය අනුව ක්‍රියාත්මක වීම තමයි සාමාන්‍ය ස්වභාවය. නිසා අපි දුකේන පැත්තක් දකිනවා. අපි දන්නවා සල්ලි මිල මුදල් නැති වුණොත් දුකට පත්වන්නට වෙනවා. ලෙඩ වුණොත් දුකට පත්වන්නට සිද්ධ වෙනවා. ජරාවට මරු බවට යනකොට දුකට පත්වන්නට සිද්ධ වෙනවා. මරණයට පත් වෙනකොට දුකට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අපි කැමති දේවල් අපිට නොලැබෙනකොට අපිට දුකට පත්වන්නට සිද්ධ වෙනවා. මෙයාගේ අපි ගොඩාක් පැති දකිනවා අපේ ජීවිතයට දුක ලඟගෙන එන්න පුළුවන් දේවල්. එතකොට මේ පැති දිහා බලලා අපි මොකද කරන්නේ? ජීවිතේට දුක එන දේවල් නැති කරගන්නේ කොහොමද කියලා අපි උත්සාහවත් වෙනවා. එනිසා අපි මිල මුදල් උපයා ගැනීම සඳහා ලෝකේ වටිනා දේවල් අපි ළඟ තියා ගැනීම සඳහා අපි රැකී රක්ෂා කරනවා, කටයුතු සම්පාදනය කරගන්නවා, ඒ සඳහා උත්සාහවත් වෙනවා. ඒ වගේම අපියවට තියෙන ලෝකය වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා, ඒ කියන්නේ රෝගාතුර භාවයකට පත් නොවීම සඳහා, ලෙඩ නොවි ඉන්න, ඒ වගේම මරණයට පත් නොවන්නට අපි මේ ආකාරයට විවිධ ආකාරයන්ගෙන් අපි උත්සාහවත් වෙනවා. කොහොමද අපි අපේ ජීවිතය සකස් කරන්නේ? දුක නැති වෙන විදිහට අපි හදාගන්නේ කොහොමද කියලා අපි කවුරුත් උත්සාහවත් වෙනවා. ඒක තමයි අපේ ජීවිතේ අපි ගොඩක් කරවට අද දැක්මක් විදිහට කරන්නේ. ලෙඩ නොවෙන්න කොහොමද කියලා උත්සාහවත් වෙන එක මේ දේවල් වැරදි කියනවා නෙමෙයි, ලෞකික දැක්මක් තුල ඉඳලා අපි කටයුතු කරන විදිය. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ උත්සාහය බොහොම තාවකාලිකයි. මේ උත්සාහය ඉතාම කෙටි කලක් පවතිනක් විතරයි. ඇයි? මේ එකක්වත් තම වශයෙන්හි පවත්වන්නට පුළුවන් දේවල් නෙමෙයි. උත්සාහය ඇතිතාක් ලෝකයේ තුල කාමයන් නිසා සුළු ආස්වාදයක් ලෝකයට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ උත්සාහය නතර වූ සැනින්, ඒ උත්සාහය දුරු වූ සැනින් ලෝකයට ආදීනවය ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා අපි මොහොතින් මොහොත ගතවන තත්පරයක්, ගතවන මොහොතක් පාසා ජරා මරණ කියන ධර්මය කරා ළඟා වෙනවා. ව්‍යාධි ආදී ධර්මයන් කරා ළඟා වෙනවා. මේක තමයි අපි ජීවිතේ නැගිලා තියෙන තැන සහ අපිට ඒ මානසික මට්ටම තුළ ඉඳලා විඳින්නට වෙන ස්වභාවය. එනිසා මෙන්න මේ කාරණා ටික පිළිබඳව දකින්නකොට අපිට අපේ සමස්ත අපේ ජීවිතයම අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි. අපේ සමස්ත ජීවිතය අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ
අපේ ජීවිතය ගත කරන දර්ශනය පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. වැදගත් වෙන්නේ අපි අද ක්‍රියාත්මක වන දර්ශනය පිළිබඳව යම් පමණකට අපි තේරුම් ගැනීම. අන්න එතකොට තමයි මේ පැවැත්ම වෙනස් කරන්නට ඕනේ ටීමින් කියන තැනට අපිට පත්වන්නට පුළුවන්කම තිබෙන්නේ. එනිසා මේ පැවැත්ම වෙනස් කරන්න ඕනේ නම් අපිට වෙනස් කරන්නට පුළුවන්කම තිබෙන්නේ ඒ දර්ශනය වෙනස් කිරීම තුළ, මූලික දර්ශනය වෙනස් කිරීම තුළ. එනිසා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි පුරේජවං කියලා පෙන්නනවා. සම්මා දිට්ඨිය තමයි පෙරටුව යන්නේ. එනිසා සම්මා දිට්ඨිය ඇති කරන කුමකටද? මෙච්ඡා දිට්ඨිය ජීර්ණත්වයට පත්කිරීම සඳහා, නැත්නම් මිත්‍යා දිට්ඨිය දිරීමට, මෙච්ඡා දිට්ඨිය දුරු කිරීම සඳහා සතර වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ සම්මා දිට්ඨිය ලෝකයට දේශනා කරනවා. මේ සම්මා දිට්ඨිය සහ එහි අවසානික ප්‍රතිඵලය පිළිබඳව අපි කතා කරනකොට ඊටාම වර්ණා සූත්‍ර දේශනාවක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. සුත්තනිපාතේ අටක වර්ගයේහි දකින්නට ලැබෙන ඒ පුරා භේද සූත්‍ර දේශනාව. එතකොට මේ සූත්‍ර දේශනාව ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. මොකද මේ ශාසනයේ ප්‍රතිඵලය පිළිබඳව, නැතිනම් රහතන් වහන්සේගේ ස්වභාවයේ ලක්ෂණයන් පිළිබඳවත්, ඒ වගේම අපිට ධර්ම අවබෝධය කළ යුතු ආකාරය පිළිබඳවත්, ඒ දර්ශනයේ සහ සීල ප්‍රවෘත්තිය පිළිබඳව අපි කොහොමද තේරුම් ගත යුත්තේ කියන එක ගැන අපිට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මහා සමාගමේක, දෙව් මිනිසුන් සහිත මහා සමාගමේක භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම තවත් ප්‍රතිරූපයක්, නැතිනම් බුද්ධ රූපයක් මවමින්, ඒ බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. මේ ප්‍රශ්නේ විමසන්නේ කොහොමද? කතං දස්සී කතං සීලෝ උපසන්තෝති උච්චති තං මේ ගෝතම පබ්‍රෝහි පුච්චිතෝ උත්තමං නරං. එතකොට ඒ නිර්මිත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. කතං දස්සී කතං සීලෝ, මේ ලෝකේ කෙබඳු වූ දර්ශනයක් තියෙන, කෙබඳු වූ සීලයක් තියෙන පුද්ගලයාද ලෝකේ උපශාන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ? උපශාන්ත බවට පත්වන පුද්ගලයෙක් කියලා කියන්නේ. අන්න ඒ පිළිබඳව කියන්නට ගෞතමයන් වහන්සේ ඒ පිළිබඳව පැහැදිලි කරන්නටයි කියලා නිර්මිත බුද්ධ රූපය බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. වේත තන්හෝ පුරා භේදා පුබ්බමන්ත මනිස්සිතෝ වේමජ්ජනෝපසංඛේයෝ තස්සනත්ති පුරෙක්ඛතං කියලා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා. ඒ ප්‍රශ්නයට දීර්ඝ ලෙස ගාථා ගණනාවකින් භාග්‍යවතුන් වහන්සේ විසින් පිළිතුරු ලබා දෙනවා. මෙන්න මේ කාරණා ටික පිළිබඳවයි අපි යම් කාල වේලාව අනුව යම් විමසීමකට අපි අදහස් කරන්නේ. වීතතං හෝ පුරා භේදා, පුරා භේද කියලා කියන්නේ කුමක්ද? පුරා භේද කියලා කියන්නේ, භේදය කියලා කියන්නේ ශරීර නික්ෂේපය, කලේබරස්ස නික්කේපෝ කියලා අපි කියනවා, නැතිනම් අපි සාමාන්‍යයෙන් කියන මරණය කියලා, බිඳීම කියලා කියනවා. මච්චු මරණං හේදෝ අන්තරධානෝ කියලා කියන්නේ. එතකොට එතන භේදය කියලා කියන්නේ, බිඳීම කියලා කියන්නේ මේ කයෙහි බිඳීම. සිංහලෙන් කියන අපි කාබුන් කියලා වචනයක්, කය බිඳීමෙන් කියලා. එතකොට ඒ බුන් කියන, නැතිනම් බිඳීම කියන අර්ථය තමයි මේ භේද කියලා කියන්නේ. එතකොට පුරා බේදා කියලා කියන්නේ බේදයට පෙරටුව. ඒ කියන්නේ මේ කයේ බේදයට, කයේ බිඳීමට පෙර වීත තන්හෝ රුෂ්ණාව දුරු කළොත් එම අන්න ඒ බඳු ස්වභාවයක් තියෙන කෙනාගේ ලක්ෂණේ තමයි පුබ්බ මන්ත මස්සිතෝ පුබ්බ පුබ්බං අන්තං අනිස්සිතෝ. ඒකයි පුබ්බ මන්ත කියලා පාලි පදේ සංදි වෙලා තිබෙන්නේ. පුබ්බං අන්තං අනිස්සිතෝ, පුබ්බ මන්ත මනිස්සිතෝ කියලා. එතකොට මේ පුබ්බමන්ත මනසිතෝ කියලා කියන්නේ පූර්වාන්තය පිළිබඳව නිස්කෘත කරගන්න නැතිනම්. ඒ වගේම වේමජ්ජනූප සංඛේයෝ, වේමජ්ජ කියලා කියන්නේ පච්චුප්පන්න සංඛ්‍යාත, නැතිනම් මේ වර්තමානයේත කියන නමක්. එතකොට වර්තමානයේ පිළිබඳවත් අසනත්ති පුරෙක්ඛතං, පුරෙක්ඛත භාවයක් නැහැ. පුරෙක්ඛත කියලා කියනවා විශේෂයෙන්ම තෘෂ්ණා පුරෙක්කත ස්වභාවය සහ දිට්ඨි පුරෙක්කත භාවය කියලා. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්
අභිමුඛ කොට ගන්නා ලද්ද බව නැතිනම් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පෙරට කර ගන්නා බව තමයි මේ පුරෙක්ඛත කියලා කියන්නේ. එතකොට වර්තමානයේ තුල තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු කිරීමක් නැත්නම්. එතකොට මෙන්න මේ කාරණාව පිළිබඳව අපි විමසා බැලුවොත් අපිට විශාල අර්ථයක් මතු කර ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට පුරා වේදහා කියලා කියන මේ කය බිඳීමට පෙරටුව. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මේ මරණයට පෙරම මරණයට පත්වන්නට කලින් අපි කිව්වා මේ ශාසනයේ අග්‍රතම ඵලය ලබන්නට පුළුවන්කම තියෙන මේ ජීවත් වෙනකොට කියලා. නැතිනම් මේ මරණය කරා භේදයට කලින් මේ කයෙහි බිඳීම පෙර තමයි මේ ශාසනයේ ලබන්නට පුළුවන් අග්‍රතම ඵලය අපිට ලබන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ පුරා භේද භාවය නැතිනම් මේ සියල්ලම අපිට කය බිඳීම කලින් ලබන්නට පුළුවන් දේවල් මොකද්ද? පුබ්බමන්ත මනසිතෝ පූර්වාන්තයේ පිළිබඳව අනිශ්‍රිතව වාසය කරන්නට පුළුවන්. පූර්වාන්තයේ පිළිබඳව අනිශ්‍රිතව වාසය කරන්න. එතකොට මොකද්ද පූර්වාන්තය කියලා කියන්නේ? පූර්වාන්තය කියලා කියන්නේ අතීත වූ යම් ආත්ම භව හා ස්කන්ධ සංඛ්‍යාතයක් තිබෙනවා නම් ඒ ධර්මයට කියනවා පූර්වාන්තය කියලා. ආත්ම භව සහ ස්කන්ධ සංඛ්‍යාතයක් තිබෙනවා නම් ඒක කියනවා පූර්වාන්තය කියලා. එතකොට දැන් විශේෂයෙන් අපේ සිත පූර්වාන්තය තමයි ඇසුරු කරන්නේ. කියන්නේ වැඩිපුරම පූර්වාන්තය ඇසුරු කරනවා. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ නැතිනම් සාමාන්‍ය විදිහට කතා කළොත් එහෙම අපේ හිත වැඩිපුරම යන්නේ කොහෙටද? අතීතයට. අතීතයේ දැකපු දේවල්, අතීතයේ අහපු දේවල්, අතීතයේ විඳපු දේවල්, අතීතයේ අපි දැනගත්තු දේවල් දැන් අපිට කල්පනා කරන්න තියෙන්නේ මොනවද? අපිට කල්පනා කරන්න තියෙන්නේ මේ දැකපු, අහපු, විඳපු, දැනගත්තු දේවල් ගැන තමයි අපිට කොච්චර වුණත් කල්පනා කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි අනාගතය පිළිබඳව බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි බලාපොරොත්තු වෙන්නේ අතීතයේ ඉඳලා යමක් පිළිබඳව අපි අහලා තියෙනවා නම්, අපි හොඳයි කියලා ලෝකෙ සම්මතයි සම්මතයක් පිළිබඳව අහලා තියෙනවා නම් අපි ඒ දේ අනාගතයට අපි ලබන්නේ කොහොමද කියලා අපි ප්‍රාර්ථනා ඇති කරගන්නවා. අතීතයේ යමක් අපි දැකලා තියෙනවා නම් දැකපු දේවල් ලබන්නේ කොහොමද කියලා අපි ප්‍රාර්ථනා ඇති කරගන්නවා. විඳලා තියෙන දේවල් කොහොමද කියලා අපි අනාගතයට ඒ දේවල් පිළිබඳව කැමති වෙනවා. එහෙම නැත්නම් අපි දැකපු අහපු ඉඳපු දේවල් ගැන අනාගතයට එහෙම නොවෙනවා නම් හොඳයි කියලා අපි ඒ දේවල් ගැන ප්‍රාර්ථනා නැති ප්‍රාර්ථනාවක් නැති කරගන්නවා. ඊට පස්සේ අපි දැනගත්තා නම් අතීතයේ දැනගත්තු දේවල් කොහොමද විද්‍යමාන කරගන්නේ කියලා අපි උත්සාහවත් වෙනවා. මේක තමයි අපේ සාමාන්‍ය ජීවිත රටාව. එතකොට මේක වැඩිපුරම ඇසුරු කරන්නේ මොන පැත්තද? පුබ්බන්ත නිස්සෘත භාවයක් තියෙනවා. පුබ්බන්ත නිස්සෘත භාවයක්. ඒ කියන්නේ පූර්වාන්තය ඇසුරු කරගත් බවක් තියෙනවා. ඒ කියන්නේ අතීතය පිළිබඳව අපි නැවත නැවත සිහිපත් කිරීම වශයෙන් අපි අතීතය තුල සැරිසරනවා. අතීතය තුල සැරිසරනවා. ඒක තමයි ප්‍රතඥ චිත්තසංතානයක තිබෙන ස්වභාවය. පුදුන් චිත්තසංතානයක තියෙන ස්වභාවය තමයි අතීතය තුල වැඩිපුර සැරිසරන ස්වභාවය. හරියට මේ හරකෙක් දවස 30ම ගොඩක් තැන්වල ගිහිල්ලා ඒ තැන්වල වැවුණු තනකොළ කාලා ඇවිල්ලා රාත්‍රී කාලේ පුරාවටම එක තැනක ඉඳගෙන අර දේවල් වමාරමින් නැවත අනුභව කිරීම කරනවා. අර ආපු දේවල් වමාරමින් නැවත අනුභව කරනවා. එතකොට අන්න ඒ වගේ තමයි මේ සිතෙහි ස්වභාවය. සිතෙහි ස්වභාවය තමයි අර යම් නිමිති අනුනිමිති වශයෙන් ලෝකයේ තුල යමක් ඇසුරු කළා නම් ඒ අසුරු කළ ධර්මයන් නැවත නැවත අරමුණු කරමින් ඒ ධර්මයන් නැවත නැවත ඇසුරු කිරීම තමයි සිතෙහි පවත්නා ස්වභාවය. එතකොට ඒ පූර්වාන්තය අනුව ගිහිල්ලා ඒ පූර්වාන්තය අනුව කල්පනා කරන බව සිතෙහි සාමාන්‍ය ස්වභාවය බවට පත් වෙලා තියෙනවා. අතීතයේ වුණු වර්ණ, ගන්ධ, රස මේ ආදී දේවල් පිළිබඳව හිතනකම. එහෙම නැතිනම් තව කෙනෙකුට පුළුවන් අතීත ජීවිත ගැන උනා ගිහිල්ලා කල්පනා කරන්නට. එකකින් ඉදෙන්නට බෑ. අපි දිබ්ජක් උපදෝ ගත්තත් අතීත ආත්මයකට ගිහිලා මම එබඳු ආත්මයක මෙබඳු ආකාරයක් එක් කියලා අර ස්කන්ධ ධර්මතා ටිකක් අරමු කරනවා පුද්ගල භවකින්. ඒක අතීතයේ හිටපු කෙනෙක්ගේ පුද්ගලෙක් කියලා නැවත නැවත ඇසුරු කරන බවක් තියෙනවා. අන්න ඒකට කියනවා යා ජීවත් වෙන්නේ පූර්වාන්තය ඇසුරු කරගෙන කියලා. ඇයි පූර්වාන්තය ඇසුරු කරන්නේ?
අර ඉපිද නිරුද්ධ වුණ ස්කන්ධ ධර්මතාවයන් නැවත නැවත ඇසුරු කරන ස්වභාවයට කියනවා පුබ්බන්ත නිස්සිතයි කියලා. පූර්වාන්තය ඇසුරු කරනවා. පූර්වාන්තය ඇසුරු කළොත් මොකද වෙන්නේ? පූර්වාන්තය ඇසුරු කළොත් වෙන දේ තමයි ඔබ හොඳයි කියලා හිතපු දේවල් ලෝකේ තියනවා නම් ඒ දේවල් පිළිබඳ ඔබට තණ්හා වශයෙන් කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරනකොට කැමති දේවල් ලබා ගැනීම පිණිස ඡන්දය උපදිනවා. එතකොට ඒ ඡන්දය ඉපදුනා නම් ඔබේ දේවල් සඳහා පරිශ්‍රණයන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට තණ්හා මූලික ධර්මයන්ට අපි හසු වෙනවා. එතකොට මේ දේවල් ලැබුණොත් සතුට වෙනවා නොලැබුණොත් දුකටපත් වෙනවා. ලැබීම තුලත් ලැබුණු වස්තුන් පැවැත්මට අපිට දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඒ වස්තුන් එක් නැති වෙලා යනවා නැත්නම් වස්තුව තියනවා කියලා හිතාගෙන ඉන්නකොට අපිට මැරලා යනවා. මම පත් වෙනවම තමයි. ඒ කියන්නේ මේක දුකකින් කොයි වෙලේ හරි අතහැරෙන දුකකින්මයි කෙලවර වෙන්නේ. ඒ දුකකින් කෙලවර වෙන ලෝකෙට ආර්යෝ නොනැත්තු කවදාවත් සැපයක් කියලා කියන්නේ නැහැ. මොකද ඒක කොයි මොහොතක හෝ ඒ දුකටපත් වීම කියන දේ ස්වභාවයෙන්ම සිද්ධ වෙන නිසා. එතකොට පින්නතුනේ අපිට දකින්න පුළුවන්කම තියනවා මේ පූර්වාන්තයේ අසුරු කිරීම නිසා අපිට අනාගතයට ඇතිවන මුලා බව සහ වර්තමානයේ තුලද ඇතිවන මුලා බවට හේතුවක් බවට පත් වෙනවා. එනිසා මේ පූර්වාන්තයේ අසුරු කරනකම අපි නැති කරන්නට ඕනේ. ඒකයි පුබ්බං අන්තං අනිස්සිතෝ කියලා කිව්වේ. මේ ශාස්ත්‍රයේ නිවන් දකින්න දර්ශනයකින් හිබි කෙනාගේ ස්වභාවය තමයි එයා පූර්වාන්තයේ අසුරු කරන්න යන්නේ. පූර්වාන්තය අසුරු කරන්න යන්නේ. ඒ කියන්නේ අතීත අන්තය අනුව අසුරු කරන්නට යන්නේ නැහැ. අතීතය අනුව හැසිරෙන්නේ නැති වෙනකොට අතීතයේ හිස් නම් යාට නාගරයක් ඒ අනුරූපිය පනවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකයි පූර්වාන්තේහි අනිශ්‍රිත බවක් කියලා කිව්වේ. එතකොට වේමජ්ජ කියලා කියනවා මධ්‍ය නැතිනම් මේ පච්චුප්පන්න සංඛ්‍යාත වර්තමානයේට තමයි මේ වේමජ්ජ භාවය කියලා කියන්නේ. එතකොට මේ යම් වර්තමානයක් තියෙනවා නම් එතකොට ඒ වර්තමාන සංඛ්‍යාත ඒ ධර්මයන්ගේ එකිනෙකා නුවණ පවත්වනවා. එතකොට ඒ වර්තමානයයි කියනකොට යම් වර්තමාන ධර්මයක් තිබෙනවා නම් වර්තමානයේහි හටගන්න ස්කන්ධ ධර්මයක් තිබෙනවා නම් ඒ වර්තමානයේ හටගන්න ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඒ කෙනාට නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ හටගෙන ඉතුරු නැති වෙන ධර්මයක් හැටියට ඒ පිළිබඳව නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ පුද්ගලයාට අනාගතයේ භවයේ සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනාගත භව විදිහට තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත ගොඩනැගීමක් වෙන්නේ නැහැ. පුරෙක්ඛත භාවයක් එන්නේ නැහැ. එතකොට දැන් යම්කිසි කෙනෙක් නිවන් දකිනවා නම් නිවන් දකින කෙනාගේ තියෙන ස්වභාවය මොකද්ද? පූර්වාන්තය මිශ්‍රිත කරගෙන ජීවත් වෙන්නේ නැහැ. වර්තමානයේ පිළිබඳව පච්චුප්පන්න ධර්මයේ පිළිබඳව යානුවෙන් දකිනවා. ඊට පස්සේ අනාගත ධර්මයේ පිළිබඳව තෘෂ්ණා වශයෙන් ගැනීමක් සහ දෘෂ්ටි වශයෙන් ඇසු කිරීමක් ඔහු තුළ දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කාරණා පිළිබඳව අපිට තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේන හිතේ තියෙන පවත්වන ස්වභාවය තියෙනවා. අක්කෝධනෝ අසන්තාසි අවිකත්ති අකුක්කුතෝ. එතකොට ඒ පුද්ගලයා අක්කෝධනෝ ක්‍රෝධ කරන ස්වභාවයෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඒ ධර්මයන් නිසා සන්ත්‍රාසයට පත්වන්නේ නැහැ. සන්ත්‍රාසයට පත් වෙනවා කියලා කියන්නේ භීතියට පත් වෙනවා කියන එක. ඒ වගේම ඒකෙනා තමා පිළිබඳව ඔසවා තබමින් කතා කරන්නෙක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේම කුක්කුච්ච භාවය කුකුස් කරන ස්වභාවය ඔහු තුළ ඇත්තේ නැහැ. මත්තභානේ අනුද්දුතෝ සචේ වාචායතෝ මුනි. මත්තභානේ පමණ කතා කරන ඒ උද්දත බවට පත් නොවුණු ඒකෙනා ලෝකේ වාචායතෝ මුනි ඒ රහතන් ඒකාන්තයෙන්ම ඒ වචනේ තුල සංවර භාවයට පත් වෙච්ච කෙනෙක්. එතකොට ඒක නක් ක්‍රෝධ කරන්නේ නැහැ ලෝකයේ තුල. ක්‍රෝධ කරන්නේ නැත්තේයි ක්‍රෝධ කරන්නට පුදුල බවක් යාට නැති නිසා. අසන්තාසි
එයාට බිය ගෙනවිද්දෙන්නට සමර්ථ වුණ වෙනත් තැනක් ඇත්තේ නැහැ. ඒ වගේම එයාට තමාව හුවා දක්වන කම, තමාව ඔසවා තබන කම කොතනකවත් ඇත්තේ නැහැ. ඒ වගේම කුකුස් කරන කම රූපාදී ධර්මයන්ගේ අතීතේ මම කොහොමද හිටියද නැද්ද මේ ආදී කුකුස් කරන ස්වභාවයවල් ඔහු තුල ඇත්තේ නැහැ. ඔහු පමණ දෙන කතා කරනවා. සිහි මුලාවෙන් කතා කරන කතාවන් ඔහු කතා කරන්නේ. ඇයි ඔහුගේ සිහිය මුලාවට පත් වෙන්නේ? සිහි මුලා වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් කෙරෙහි තමයි සිහි මුලාවට පත් වෙන්නේ. එතකොට මේ ධර්මයන් කෙරෙහි කෙලෙස් රහිත, මේ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කළ කෙනෙකුට සිහි මුලාවන්නට හේතු ඇත්තේ නැහැ. එතකොට වචනය ඒ කෙරෙහි මුලාවට පත්වන්නේ නැහැ. ඒ නිසා කතා කරන්න තියෙන්නේ පමණ දැන කතා කිරීමක්. ඒකයි මත්ත බහාණී කියලා කිව්වේ. එතකොට අනුද්දතෝ උඩඟු කෙනෙක් බවට කවදාවත් නිවන් දකින්න පුද්ගලයා පත්වන්නේ නැහැ. එතකොට ඒ කෙනා වාචායතෝ මුනි, ඒ කෙනා වාග්ද්වාරෙන් සංවර වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම නිරාසත්ති අනාගතේ අතීතන්නානුසෝචිති විවේක දස්සී පස්සේසු දිට්ඨී සුචනනීයති. ස්වභාවය තමයි නිරාසත්ති අනාගතේ. අනාගතය පිළිබඳව නිරාශක්තයි. අනාගත පිළිබඳව තෘෂ්ණා රහිතයි. ආශක්ත කියලා කියන්නේ තෘෂ්ණාවෙන් ඇලෙන ස්වභාවයට. නිරාසත්ති කියලා කියන්නේ නිරාශක්ත ස්වභාවය. තෘෂ්ණාවෙන් ආශක්ත භාවයකට පත්වන්නේ නැහැ. එතකොට අනාගතය පිළිබඳව ආශක්ත භාවයක් නැහැ. අතීතං නානුසෝචෙන්ති, අතීතය පිළිබඳව ශෝක කරන බවත් ඒ පුද්ගලයා පිළිබඳව ඇත්තේ නැහැ. විවේක දස්සී පස්සේසු ස්පර්ශයන් පිළිබඳව විවේක දර්ශිත බවක් ඔහු තුල තියෙනවා. දිට්ටි සුචනනීයති, දෘෂ්ටීන් කෙරෙහි ඔහු පමුණවන්නේ නැහැ. මේක ඉතාම වැදගත්. මේ තුල අපිට බොහෝ පැතිකඩවල් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට නිරාසත්ති අනාගතයේ කියනකොට දැන් අනාගත භවය පිළිබඳව ඔහුගේ නිරාශක් ස්වභාවයක් තියෙනවා. අනාගත භවය කියනකොට අනාගත ස්කන්ධ ධර්මයන් පිළිබඳව ආශක්ත නොවන ස්වභාවය. එතකොට අනාගතය පිළිබඳව ප්‍රණිදී අප්‍රනිහිත බවක් තියෙන ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් නැහැ. ඒ වගේම අතීතය අනුව ශෝක කරන්නට හේතුව ඔහු තුළ නැහැ. විවේක දස්සී පස්සේ ස්පර්ශයන් පිළිබඳව විවේක දර්ශීව වාසය කරනවා. මේක තමයි පින්නතුනේ සමස්ත ජීවිතය ඔහුගේ. සමස්ත ජීවිතය. ඇයි මේ සමස්ත ජීවිතය මේක කියලා කිව්වේ? එතකොට එයාගේ අනාගත ධර්මයන් අනාගතය පිළිබඳව නිරාශක්ත බවක් තියෙන්නේ. අනාගතය පිළිබඳව නිරාශක්ත බවක් කියලා කියන්නේ යම් අනාගත බවක් තියෙනවා නම් අනාගතයේහි අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා නම් අන්නේ ප්‍රාර්ථනාවලට බලාපොරොත්තු වෙන දේවල් වලට කියනවා ආශක්තයි කියලා. අපේ ආශක්ත බව තිබෙන්නේ අපි මුලින් සඳහන් කළා වගේම අතීතය අනුව අපි කල්පනා කරනවා නම්. අතීතය අනුව කල්පනා කරනකොට තමයි ආශක්ත භාවයක් තියෙන්නේ. එතකොට මේ ආශක්ත භාවය තිබුණොත් අපිට අනාගතය පිළිබඳව බලාපොරොත්තු තියෙනවම තමයි. අතීතය පිළිබඳව කල්පනා කරන බව තියෙනවා නම් එහි ඇලීම තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අනාගතයේ ඇලෙන දේවල් අපේ බලාපොරොත්තු තුල තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවයේ තියෙන කෙනා විවේකදස්සී පස්සේසු ස්පර්ශයන් පිළිබඳව විවේකදර්ශී වාසය කරනවා. ඒ කියන්නේ අතීතේ අනාගතයේ පිළිබඳව තෘෂ්ණාවස්යෙන් ගැලීමක් නැතිනම්, ඒ වගේම අතීතයේ පිළිබඳව ශෝක කිරීමක් නැතිනම්, ඒ කෙනාගේ ස්වභාවය තමයි පස්සේසු ස්පර්ශයන් පිළිබඳව විවේකදර්ශී බව. විවේකදර්ශී කියලා කියන්නේ ස්පර්ශ ආයතනයන් පිළිබඳව ඇති කරගත්ත විවේකය. දැන් අපිට ස්පර්ශ ආයතනයන් පිළිබඳව විවේකයක් ඇත්තේ නැහැ. ස්පර්ශ ආයතනයන් පිළිබඳව විවේකයක් නැහැ. එතකොට මේ කාරණාව තාම ගැඹුරු කාරණාවක්. සාමාන්‍ය වචන ටිකක් විදිහට අපිට දකින්න පුළුවන්කම තිබුණාට විවේක දස්සී පස්සේසෝ කියලා කිව්වට මේ විවේක ස්පර්ශයන්නේ විවේක දර්ශී බවයි කියලා කිව්වට මේක ඊටාම ගැඹුරින් අපිට සාකච්ඡාවකට විවේක දර්ශී බවක් උපදෝගන්නේ. ස්පර්ශයන් කියලා කියනකොට චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා ස්පර්ශ හයක් තිබෙනවා. අපි හඳුනා ගන්නවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස,
ගහන සම්පස්ස, ජීවහ සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ තමයි ස්පර්ශ වෙන දේවල්. ඇසට රූපය ස්පර්ශ වෙනවා. එතකොට කනට ශබ්ද ස්පර්ශ වෙනවා. නාසයට ගඳ සුවඳ මේ දෙයට ආයතනයන්ට ඒ ඒ ආයතනයන්ට ඒ ඒ ගෝචර වන ධර්ම වෙනවා. බාහිර ආයතන ස්පර්ශ වීම සිද්ධ වෙනවා. එතකොට මේ ස්පර්ශය සිද්ධ වෙනකොට කොයි වෙලාවකවත් ඇහැට රූපයක් ආවා කියලා අපිට රූපේ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැට රූපයක් ආවා කියලා විතරක් අපිට රූපේ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? ඒ කෙරෙහි සිතේ යොමු වීමක් නැත්නම් කොයි වෙලාවකවත් රූපේ පිළිබඳව අපිට දැනුමක් නෑ. කොයි වෙලාවකවත් රූපේ පිළිබඳව දැනුමක් නෑ. එතන චක්කු විඥානයේහි හට ගැනීම තිබුණොත් විතරයි අපිට රූපය දර්ශන කෘත්‍යයක් සිද්ධ කළ බවට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් මේ බුද්ධ ශාසනය තුල මේ මේ කරුණු පිළිබඳව කතා කරන න්‍යායක් තිබෙනවා. ත්‍රිපිටකය තුල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව විවරණය කළේ අන්න ඒ ආකාරයට. එහෙම නැතුව ද්‍රව්‍යාත්මකව බාහිර තියෙන ලෝකයක් අපි මෙහෙ හද ඇහැ හදාගෙන එහෙන් දකිනවා කියලා එහෙම යමක් පිළිබඳව ලෝකයේ යමක් තියනවා ඒ තියෙන ලෝකයේ පිළිබඳව අපි මෙහෙම දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් අපිට කළේ නැහැ. අපිට කළේම බුදුරජාණන් වහන්සේ නිවන් දකින කෙනෙකුට අවබෝධ කරන්නට කියලා පෙන්නලා දීපු තැන සෑම තැනකම අපිට පෙන්නුවේ ඇස රූප චක්කු විඥාන මේ කියන ධර්මය මේ ධර්මයන්ගේ Nirodhe සාක්ෂාත් කරන්නට. එතකොට අපිට ඇහැට පේන්නේ වර්ණ රූපයක් වර්ණ සටහනක්. ඇහැට වර්ණ සටහනක් ගැටුණා කියලා ස්පර්ශ වුණා කියලා අපිට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතන සිතෙහි විඥානයේහි පහළවීමක් නැත්තම්. කොච්චර රූපාවත් අපිට ඒ පිළිබඳව දැනගන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි? එතන සිතේ පහළවීමක් නැත්තම්. දර්ශන කෘත්‍ය සිද්ධ කරන්නේ පේනවා කියන බව. ඒකට කියනවා දස්සනත්ෝ කියලා. දර්ශනාර්ථය සිද්ධ කරන්නේ ඒන බව හදන්නේ මොකෙන්ද? පේන බව කියන දේ සිද්ධ කරන්නේ එතනට විඥානයත් යොමු වුණාට පස්සේ. චක්කු විඥානයත් යොමු වුණාට පස්සේ. එතකොට මේ කියන්නේ එළියේ කිසිම දෙයක් නැහැ, ඔක්කොම හිත ඇතුලේ හදාගත්ත කියන එක නෙමෙයි. මෙතනට විඥානයේහි පහළවීමක් නැතුව රූපයයි දැනගැනීමක් නැහැ කිව්ව ගමන්ම කෙනෙක් හිතනවා මේ කියන්නේ මේ එළියේ රූපේ නැහැ කියලායි කියන්නේ කියලා. ඇතැම් වෙලාවට පෙරලා චෝදනක් ඉදිරිපත් කරනවා මේ කියන්නේ රූපේ නැහැ කියන එකක් කියලා. මේ කවදාවත් එළියේ රූපය නැහැ කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ කියන්නෙත් නැහැ. රූපේ කියන එක හිත ඇතුලේ හටගත්ත දෙයක් කියලා ඔක්කොම විඥානය තුලයි කියන එකක් කියන්නෙත් නැහැ. එළියේ රූපය තියනවායි කියලා කියන්නෙත් නැහැ. එළියේ රූපය තියනවද රූපේ නැද්ද කියන එක නෙමෙයි කතා කරන්නේ. මේ ධර්මතා ටික එකතු වෙනකොට මේ ධර්මතා ටිකේ හටගත්ත තැනක් තිබුණා නම් අන්න එයාට රූප තියෙනවා. රූපේ තියනවා කියලා කිව්වේ එයාට රූපේ පණවන්න පුළුවන්. දැන් ඇහැට වර්ණ රූපයක් ගැටුණා. එතන චක්කු විඥානය හටගත්තා. චක්කු විඥානය හටගත්තට පස්සේ චක්කු විඥානයෙන් විඤ්ඤායයි රූපේ. ඒකෙන් දැනගන්න පුළුවන්කම තිබෙනවා ඒ රූපේ පිළිබඳව. එතකොට ඒ රූපේ පිළිබඳව දැනගන්නවා. එතකොට රූපය ලෝක රූපේ කියලා යමක් පනව නැත්තම් රූපේ යන යමක් දැනගන්නවයි කියන ඝණයට යන්නේ නැහැනේ. එතකොට රූපේ කියලා යමක් දැනගන්නවා. හැබැයි මේ දැනගන්න කොටස රූපය කියන එක ඒක එක කොටසක් සම්පූර්ණ කළ දෙයක් විතරයි. සම්පූර්ණයෙන්ම හිතින් කෙලින්ම රූපේලි තියෙන දේම දැනගත්තහම නෙමෙයි. බාහිර රූපේ දැනගන්නවා කියලා කියන්නේ එළියේ තියෙන රූපය එලෙසටම හිතින් දැනගත්තහම මේ එහෙම දැනගන්න පුළුවන් කමක් නැත්තේ. එහෙම දකින්න පුළුවන් කමක් නැත්තේ. දර්ශන කෘත්‍ය කතා කරන්නේ චක්කු විඥාන සිතේ හට ගැනීමත් එක්කනම්. ඒ වගේම චක්කු විඥාන සිතෙන් අපි දැනගන්නවා කියලා කරනකොට ඒ දැනගන්න රූපාරම්මණය කියන දේ බාහිර රූපය කියන දේ අපි දැනගන්නේ රූපේහි ඇත්තටම විද්‍යමාන වූ ධර්මයේම ඒ ලක්ෂණයම කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
මොකද ඒක එක කොටසක් විතරයි. ඇයි කොටසක් විතරයි කියලා කියන්නේ? ඒකට ඇහත් උපකාර වෙනවා. ඇහත් උපකාර වෙනවා. එතකොට යම් කිසි විදිහකින් අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් ආහාරයෙන් සකස් කරපු ඒ ප්‍රසාද රූපේ සකස් වෙන්නේ යම් විදිහකටද අන්න ඒ විදිහට තමයි මේ රූපේ ගෝචර කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ප්‍රසාද වෙනස් වුණොත් රූපේ වෙනස් විදිහට පේනලා තියෙනවා. අපි මේ පේන රූපෙ දිහා බලාගෙන අපිට පේන එක ඇත්තයි කියලා හිතාගත්ත තැනම තව සතෙක් ඒ රූපෙ දිහාම බලාගෙන එයාට පේන විදිහ ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. එයාට පේන විදිහ ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. මොකද ඒක තමයි එයාට පේන විදිහ. එතකොට ඒ එයාට පෙනුන විදිහ බාහිර රූපේ එයාටත් පෙනුන. හැබැයි පෙනුනේ එයාගේ කර්මයේ තුලින් සකස් කරගත්ත ප්‍රසාදයට අනුරූප විදිහට. දැන් Tamanට පේන්නේ මට පේන්නේ ඔබට පේන්නේ ඔබේ ප්‍රසාදයේ සකස් වෙච්ච ස්වභාවයට අනුරූපව. එතකොට රූපේට විතරක් පුළුවන් කමක් තිබුණේ එහි තිබෙන්නා වූ භූත යථා භූත ස්වභාවයෙන් කෙලින්ම ඇවිල්ලා හිතේ හැප්පෙන්න. එහෙම නැත්නම් හිතට ඇවිල්ලා පේන්න ඕක පුළුවන් කම තිබ්බේ නැහැ. රූපය ඇහැට පතිත වුණා. එතකොට ඒ ප්‍රසාදය තුළ අපිට ගැටුණු රූපේ තමයි අපිට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ ප්‍රසාදයත් එතන පේන දෙයට උපකාර කරපු දෙයක්. එතකොට හුදු රූපේ විතරමයි කියලා මේ පෙනුන කෙලින්ම එළිය තියෙන රූපයමයි කියලා අපිට සියලු දර්ශනය ඇස අයින් කළා දාලා රූපේට විතරක් දෙන්න පුළුවන්කමක් නැහැ. ප්‍රසාදයට අනුරූපව තමයි ඒක පෙන්ලා තියෙන්නේ. ඊට පස්සේ එතන යම් ඒ විඥානයක් හටගත්තා නම් ඒ විඥානය තුලින් එතන වේදනා සංඥාදී නාම ධර්මතාවයන්ගෙන් අර රූපයට අනුරූපව ගත්තාම රූප සංඥාවක් තිබුණා නම් ඒ රූපය පිළිබඳව යම් උපේක්ෂා සහගත වේදනාවක් තිබුණා නම් ඒ රූපය පිළිබඳව වේදනා සංඥාවන්ට අනුරූපව සංප්‍රයුක්ත වන ඒ යම් සංස්කාරයක් චේතනාවක් තිබුණා නම් අන්න ඒ ධර්මයන්ට අනුරූපව තමයි එතන ඒ රූපයත් මේ නාම ධර්මය නිසා ඒ කියන්නේ ඇහැ රූප නැමැති රූපයත් වේදනා සංඥා චේතනා නැමැති නාම ධර්මයනුත් නිසා තමයි චක්කු විඥානය කියලම කටගන්නේ. රූපේ දැනගන්නවා කියන ස්වභාවය. එතකොට මේ නාම රූප ධර්මයන් නිසා මේ චක්කු විඥානය නැමැති මේ විඥානයේ පැනවීම සිදු කරනවා. එතකොට දැන් මෙතනදී මේ කියන්නේ රූපේ මොකක්වත් නැහැ කියලා නෙමෙයි මේ ටික හේතු නිසා සකස් වුණා කියන එක. එතකොට හේතු නිසා සකස් වෙච්ච රූපය කවුරු හරි කියනවා නම් නෑ මේ කෙලින්ම එළියේ තියෙනා වූ විද්‍යමාන වූ රූපේ තමයි මෙතෙන්ට ආවේ කියලා. ඒකට අනිත් ධර්මයන්ගේ උපස්තම්භක භාවය කතා කරන්නේ නැත්නම් ඒක සාධනීය වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මෙන්න මේක තමයි විද්‍යමාන වන ලක්ෂණේ වර්තමාන ස්පර්ශ ආයතනයක විද්‍යමාන වන භූත ස්වභාවය. භූත ස්වභාවය කියලා කියන්නේ ඌපරිදි වූ ස්වභාවය. ඌපරිදි වෙන ස්වභාවය. එතකොට මෙන්න මේ විදිහට සිද්ධ වෙන ධර්මයක් කනට ඒ විදිහට ශබ්දය, නාසයට ගන්ධය, දිවට රසය, කයට ස්පර්ශය, මනසට අරමුණු මෙන්න මේ ආකාරයන්ගෙන් පිනතුනේ ඒ එතන විද්‍යමාන වන ධර්මය. ඒ ආයතනයන් තුල හටගන්න විදිහට ඒ ධර්මයන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. ඇහැට ආපු වර්ණ සටහන මිට තප්පරයකට කලින් ඇහැට ආපු එක නෙමෙයිනේ මේ මොහොතේ ආපු එක. ඒක ඊයේ තිබ්බ එක අද එන්න පුළුවන් කමක් නැහැ. අද ඇහැට පතිත වුණ වර්ණ සටහන මේ මොහොතේ ආවේ. මේ මොහොතේ හටගත්ත ප්‍රසාදයට තමයි ඒක පතිත වුනේ. මේ මොහොතේ හටගත්ත චක්කු විඥාණයෙන් තමයි ඒක විඤ්ඤාණය වුනේ. එතකොට ඒ ඔක්කොම පෙර නොතිබී හටගත්ත නව අලුත් ධර්මයන්. අලුතෙන් හටගත්ත විපාක ධර්මතා ටික. එතකොට ඒ ධර්මතා ටික තියෙන තැනක අපි මනසින් හිතලා වෙනමම දැනගන්නවා විතර්කණය කළ අපි ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගෙන් හැසිරෙනවා. අම්මා තාත්තා ගෙවල් දොරවල් ආදී ලෙස අපි පුද්ගල බව උපදෝගෙන වාසය කරනවා. ඒ මොනවගෙන්ද? ආශ්‍රවයන් මගින් උපාදානයන් මගින් අර ධර්මතාන්ටි. එතකොට දැන් අපි මේ දේවල් පිළිබඳව දැනගන්නේ මොකද්ද? අතීත අන්තයත් ඇසුරු කරමින් තමයි අපි දැනගන්නේ. අතීත අන්තය ඇසුරු කරමින් තමයි අපි දැනගන්නේ.
ඒකයි වර්තමාන වුණ මේ ධර්මයන් පිළිබඳව අවබෝධයක් කෙනෙකුට තිබ්බේ නැත්තම් වර්තමාන වුණ මේ ධර්මයන් පිළිබඳව ස්පර්ශ ආයතනයන් පිළිබඳව විවේක දර්ශී බවක් තිබ්බේ නැත්තම් ඒක න අනිවාර්යයෙන්ම ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් මේ ධර්මය අසුරු කරනවම තමයි ස්පර්ශ ආයතනටිකේ සබටගෙන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය තමයි ස්පර්ශ ආයතන හයේ ස්වභාවය එතකොට එහෙම ස්පර්ශ ආයතන හයේ එසේ වූ ස්වභාවයක් තියෙනකොට අපේ තියෙන දක්ෂකමට අපේ තියෙන දක්ෂකමට අවිද්‍යාවේ කෘත්‍ය නිසා අපි මොකද කරලා තියෙන්නේ අපි ඊයේ දැකපු අය අද දකින්න පුළුවන් මට්ටමක් හදාගෙන තියෙනවා අද දකින්න අය අපිට හෙට දකින්න පුළුවන් කමක් වෙනවා ඊයේ විඳපු දේවල් අපි හෙට විඳින්න බලාපොරොත්තු වෙනවා මේ විදිහට අපි ලෝකයේ තුල අපි මේ ප්‍රාර්ථනාවන් ගොඩ කරනවා අනාගතය පිළිබඳව ආශක්තව වාසය කරනවා. ඒ වගේම අතීතයේ අනුව අපිට මෙනෙහි කළුණා මෙහෙම දේවල් කියලා අපිට අතීතයේ පිළිබඳව හිත හිතා දුක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පිළිබඳව අපිට අනුස්මරණය කරමින් සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේ විදිහට ලෝකයේ තුල කෙනාට සැප සහ සතුට කියන දේවල් උපදවාගෙන වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. හේතුව මොකද්ද? ස්පර්ශ ආයතන හයේ විවේකේ නැහැ. ස්පර්ශ ආයතන හයෙහි විවේක දර්ශී බවක් නැත්තේ. විවේක දර්ශී බව නැති කරලා තියෙන මොකක් නිසාද? ආශ්‍රවයන්ගෙන් උපාදානයන් නිසා මේ ස්පර්ශ ආයතන හය නැවත නැවත ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා. ස්පර්ශ ආයතන හය ඇසුරු කරන්න පුළුවන්කම තියෙන නිසා. දැන් අපිට නිමිති තියෙනවා. රූපය පිළිබඳව නිමිති තියෙනවා. රූපය අපි දැනගත්තේ යම් විදිහකින් නම් අපි දැක්කේ නෑ රූපේ නිරුද්ධයි කියලා රූපේ නිරුද්ධයි කියලා දැක්කේ නැති නිසා නිරුද්ධ වූ රූපේ පිළිබඳව දැන් අපි හිතනවා එළිය තියෙනවා කියලා. බාහිර පවතිනවා කියලා අපි කල්පනා කරනවා. අම්මා තාත්තා දුව පුතා මේ ආදී ලෙස ඒ කියන්නේ දැන් අපි පනෝගත්ත දේවල් තමයි නාම මාත්‍රික දේවල් ප්‍රඥප්තියෙන් තමයි. නමුත් අපේ හිතේ පිහිටීම විදිහට අපි තියාගෙන තියෙන්නේ මොනවාද? එබඳු ඌ විද්දමාන වන සත්පුද්ගල භාවයකින් හෙබි එබඳු රූප ලෝකේ තියෙනවා. එබඳු රූප ලෝකේ තියෙනවා. අන්න එහෙම මනසක් තිබුණොත් අර උඩ කතා කරපු දේවල් ලෝකෙ තුල විද්දමාන වෙන්නේ නැහැ. කොහොමද? අක්කෝදනෝ කියන එක විද්දමාන වෙන්නේ නැහැ. ඇයි දැන් ක්‍රෝධ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. තමන්ට අහිත පිණිස හැසුරුනා කියන එක තිබොත් එහෙම ලෝකේ ක්‍රෝධ කරන්න පුළුවන් තමන්ට. ඒ අය ගැන මේ වෛරය පවත්වන්න පුළුවන්කම තියෙනවා. මට මෙහෙම කළා, මට මෙහෙම කිව්වා, එතකොට මට මෙහෙම කියනවා, මට මෙහෙම අනාගතයට කියයි. එහෙම නැතිනම් මගේ අයට මෙහෙම කිව්වා, මගේ අයට මෙහෙම කියනවා, මගේ අයට කියයි. එහෙම නැතිනම් ඒ අපි ඒකට කියන ආක්‍රෝෂ වස්තු කියලා, කියන්නේ මට මෙහෙම කිව්වා, මගේ අයට මෙහෙම කියන්න පුළුවන්කම් තියෙනවා, මගේ අහිතවත් අයට හිතවත්ව කටයුතු කළා කරනවා අනාගතෙටත් කරයි. මේ විදිහට හෝ අස්ථානයේ හෝ කෙසේ හෝ ලෝකයේ තුල ක්‍රෝධය ඇති කරගන්න පුළුවන්. ඇයි? ලෝකයේ තුල එයාට ධර්මතා පැවැත්මක් පිළිබඳව නෙමෙයි නුවණ තියෙන්නේ. එයාට තියෙන්නේ මෝඩකම නිසා ආපු ධර්මතා ටිකක සත්පුද්ගල බවක් ගැන කතාවක් එයාට තියෙන්නේ. එනිසා එයාගේ මට්ටම අනුව එයා ලෝකෙ හැමදාම දුක් විඳිනවා. එයාගේ මට්ටම අනුව ලෝකෙ හැමදාම දුක් විඳිනවා. අන්න ඔය මට්ටම තමයි අපි දුරු කරන්නට ඕනේ. දුරු කරන්නට ඕනේ. විවේකදර්ශී බවක් ඔබට තියෙන්න ඕනේ. විවේකදර්ශී බවක්. ප්‍රොජෙක්ටරයකින් තිරයක් මතට ප්‍රක්ෂේපණයක් කරලා චිත්‍රපටියක් පෙන්වන තැනකදී ඔබ ස්පර්ශ ආයතන හයේ විවේකදර්ශී පුද්ගලයෙක් වෙනකොට ඔබට චිත්‍රපටිය නොබල තිරේ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක බොහොම ගැඹුරු කතාවක්. ලෝකෙ හැමෝම චිත්‍රපටිය බලාගෙන ඉන්නකොට විවේකදර්ශී පුද්ගලයාට චිත්‍රපටිය පේන්නේ නැතුව තිරේ පේනවා. එතකොට එයා කවදාවත් චිත්‍රපටිය විඳින්නේ නැහැ. ලෝකෙ ඉන්න මිනිස්සු චිත්‍රපටිය ඇතුලේ ජීවත් වෙමින්, අඬමින්, වැළපෙමින්, සතුටු වෙමින් ජීවත් වෙනවා.
විවේකදර්ශී පුද්ගලයා කවදාවත් අර චිත්‍රපටිය ඇතුලේ ජීවත් වෙන්නේ නැහැ. එයා චිත්‍රපටියෙන් මිදිලා මොකද එයාට ඒ චිත්‍රපටිය පණවන්නට තැනක් ඇත්තේ නැති නිසා. ඒ නිසා අපිට අද මේ චිත්‍රපටිය තිරේමකට පෙන්නනවා වගේ අපිට කරන්න එක දෙයයි අපිට කරන්නේ මේ ස්කන්ධ ධර්මතා ටික ඇහැ රූප කියන මේ ධර්මතාවයේ රූපේ කියන දේ ඊට පස්සේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සංඥාව සංස්කාරේ විඥානය කියන නාම රූප ප්‍රත්‍යයෙන් උපන් විඥානය කියන මේ ධර්මතා ටික මේ ස්කන්ධ ධර්මතා ටික අපිට සත්වයේ පුද්ගලයේ කියලා බොහොම ලස්සනට පෙන්වලා දීලා තියෙනවා කොහෙන් පෙන්වලා දුන්නේ කර්ම මනෝ විඥානය තුලින් නැතිනම් මේ ප්‍රොජෙක්ටර් එක තුලින් අපිට හදලා දීලා තියෙනවා සිතින් මේක චේතනාවෙන් පිළියෙල කරලා සකස් කරලා දීලා තියෙනවා මේ සත්වයේ පුද්ගලයෙක් විදිහට මේ ස්කන්ධ ටික. දැන් අපි දකින්නේ කවුද? අපි හිතින් විඳින්නේ දකින්නේම සත්වයේ කියලා. දකින්නේම අම්මා, දකින්නේම දරුවා. දැන් අර ස්කන්ධ ටික කියන එක පෙන්වන්නෙම නෑ. පෙන්වන්නෙම දකින්නේ දරුවමයි. දකින්නේ අම්මමයි. ඒ වුණාට අපි ඇත්තටම දකින්නේ ඒ මොහොතේ හැදෙන පාට ටික. ඒ වුණාට අපි හිතින් ඒ පිළිබඳව ග්‍රහණය කරලා දැනගන්නේ දැනගන්නෙම අම්මමයි දරුවමයි වටිනා දේවල්මයි නොවටින දේවල්මයි මේ තනින් තමයි අපි ඔක්කොම විඳින්නේ. ඒකට ලෝක ජීවත් වෙන්නේ හැම වෙලාවකදීම අර ධර්මතාවයේ පිළිබඳව අවබෝධ කරගන්න තනින් නෙමෙයි. ඒ ධර්මතාවයේ පිළිබඳව මේ සිතින් සකස් කරලා ප්‍රක්ෂේපණය කරපු චිත්‍රපටිය මත තමයි ලෝකයාගේ සම්පූර්ණ හැසිරීම තියෙන්නේ. එතන තමයි ක්‍රෝධණය කරන්නේ. එතන තමයි තරහ පවත්වන්නේ. එතන තමයි සන්තාසය බිය තියෙන්නේ මේ දේවල් කොහොම වෙයිද කියන බිය තියෙන්නේ ඒකත් එක්ක. ඒ එතන ඉඳලා තමයි චිත්‍රපටිය ඇතුළේ ඉඳලා තමයි මම මෙහෙම කෙනෙක් කියලා තමන්ව ඔස්සලා තියාගන්නේ. අපි මේ වගේ අය නෙමෙයි අපි බොහොම හොඳ අය කියලා තමන්ව ඔස්සලා තියාගන්නේ වගේ චිත්‍රපටිය ඇතුළේ ජීවත් වෙන අය. කුකුස් කරන බව තියෙන චිත්‍රපටිය ඇතුළේ ජීවත් වෙන අය. ඒකට මෙන්න මේ විදිහට ලෝකයේ තුල කටයුතු කිරීම සියලු ආකාරයෙන් තියෙන්නේ මේ චිත්‍රපටිය ඇතුළේ. හැබැයි මේ සාසනීය කෙනෙක් මොකද කරන්නේ? ධර්මතා ටික දකිනවා. ධර්මතා ටික දකින්නේ කොහොමද? එයා අර ඔක්කොම ගලවලා දානවා. එයා ඔක්කොම ගලවලා දානවා. මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මතාවයන්ගේ යථා ලක්ෂණය දකිනවා. රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක්. රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක්. රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට එයා තේරුම් ගන්නවා. මේ රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට අපි තේරුම් ගන්නකොට ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කළ යුතුයි. ඒක හටගත්තේ කොහොමද? අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් කියන මේ ධර්මයන්ගේ. ඇයි චක්කු ප්‍රසාදය සකස් වෙන්නේ? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටික නිසා. එනිසා යම් රූපයක් ඇහැට ගැටෙනවා නම් ඒ රූපය හටගන්නේ මොකක් නිසාද? මේ ප්‍රසාදයට අනුවනේ රූපේ පේනවා කියලා අපි කිව්වේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ලක්ෂණ ටික නිසා. එතකොට මේ ධර්මය හටගෙන මේ ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි රූපේ ස්වභාවය. දැන් අමිටක මේ රූපේ පිළිබඳව විවිධ අදහස්, විවිධ මතවාද කතා කරන බව දකින්න පුළුවන්කම තියෙන මේක ඒක චිත්තක්ෂණිකයිද රූපේ නැත්නම් බහු චිත්තක්ෂණිකයි චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවද කියලා දැන් බාහිර රූපය අලලා කතා කරන බව සාකච්ඡා කරන බව දකින්න පුළුවන්කම තියෙන දැන් ඒක ඒක චිත්තක්ෂණයක් රූපේ තිබුණත් චිත්තක්ෂණ 17ක් රූපේ තිබුණත් රූපේ ස්වභාවය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව ඒ වගේම බුදුරජාණන් වහන්සේ රූපය කියන තැන පනවන්නේ රූපායතනය කියන තැන පනවන්නේ ඇස රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව කියන තැන දක්වා. ඒක රූපකාණ්ඩය තුලත් ඒ වගේම උදායි ආදී සූත්‍ර දේශනා බොහෝ සූත්‍ර දේශනාවන් තුල ඒ කාරණාව පිළිබඳව දක්වන අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ රූපය කියන දේ පනවන තැන විඥාණයෙන් විඤ්ඤේ චක්කු විඥාණයෙන් විඤ්ඤේය වෙන තැනදී. එතකොට එතනින් එහාට අපි රූපය ගැන කතා කරනවා නම් අපි කතා කරන්නේ ආයතන ගෝචර නොවන අරගෙන නිරුද්ධ වෙන ධර්මයක් පිළිබඳව.
එතකොට මෙන්න මේ විදිහට අපි රූපය කියන ධර්මයේ පිළිබඳව අපි සම්මර්ෂණය කරලා බලනකොට අපිට පේනවා මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියට. එතකොට රූපේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් නම් ඉනිසා ඉපදුණු යම් විඥානයක් තියනවා නම් ඒ විඥානේ නිට්ටය වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ විඥානය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. එතකොට මේ විදිහට මේ රූපය සහ මේ නාම ධර්මයන්ගේ අනිත්‍යතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ ධර්මය හේතු නිසා හටගත්ත බවත් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ස්වභාවයත් අපිට පෙන්වනවා. එතකොට මෙන්න මේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙකුට අර පුද්ගල සංඥාවන් දැන් පවත්වන්නට ඉඩකඩ ඇත්තේ නැහැ. පුද්ගල සංඥාවන් බාහිර රූපාදී ධර්මයන් ඇසුරු කරගෙන මේ පුද්ගල සංඥාව පවත්වන්න ඉඩ නැහැ. ඇයි වර්ණ රූපයේ හැටියට දකින්කොට වර්ණ රූපයේ සත්වයක් කියලා පනවන්න එයාගේ හිත බොළඳ වෙන්නේ නැහැ. වේදනා සංඥා සංස්කාර විඥානයන් හටගෙන නිරුද්ධ වෙන ධර්මය හැටියට දකින්කොට ඒක අම්මද තාත්තද දුවද පුතාද වටිනවද නොවටිනවද කියලා පනවන්නට උත්සාහත් වෙන්නේ නැහැ. අර යමක සූත්‍රයේදී යමක හඳුනනට රහතන් වහන්සේ සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වෙනකොට අහන්නේ යමක රූපයේ සත්‍යද? රූපයේ සත්‍යද? රූපයේ සත්‍ය නෙමෙයි වේදනාව සත්‍යද? වේදනාව සත්‍ය නෙමෙයි සංඥාව සංඥාව සත්‍ය නෙමෙයි සංස්කාරය එකක් සත්‍ය නෙමෙයි විඥානය සත්‍ය නෙමෙයි මේ පහෙන්තරව වෙනම එකක් සත්‍යද? නැහැ. මේ පහ සත්‍යද? නැහැ. එතකොට මේ පහෙන් තොරවත් නැත්නම් පහෙන් එකක් එකකුත් නැත්නම් මේ සත්‍යය කියලා මොන සත්‍යයක් ගැනද කතා කරන්නේ? දැන් අන්න ඒ සත්‍යය කියලා වැරදි දෙයක් පතිත කරලා මේකට පතිත කරලා නම් ස්කන්ධ ටික මතට පතිත කරලා නම් දැනගත්තේ ස්කන්ධ ටික ගැන පෙන්වා දෙනවා මේක ඇතුලේ සත්‍යෙක් පුද්ගලයෙක් නැහැ කියන ස්වභාවය. එතකොට ඒක ඇතුලේ සත්‍යෙක් පුද්ගලයෙක් නැහැ කියලා පෙන්වා දෙනකොට එයාට අර සත්ව පුද්ගල බව පවත්තන්න තැනක් නැහැ. අන්න ඒක ගැන තමයි කිව්වේ ලෝකෙට පේන චිත්‍රපටියේ එයාට පේන්නේ නැහැ. මොකද පේන තැන එයා අයින් කරලා තියෙනවා. පේන තැන එයා නැති කරලා දාලා තියෙනවා. එයාට පේන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතා රාශියක් විතරයි. ඒ නිසා ලෝකෙට පේන චිත්‍රපටියේ එයා විඳින්නේ නැහැ. ඒකට ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ විදිහට ස්පර්ශ ආයතනයන්ගේ මේ විදිහේ නුවණින් යම් කිසි කෙනෙක් වාසය කරනා නම් ඒ පුද්ගලයාට අනාගතය පිළිබඳව තියෙන નિરાශක්ත භාවයක්. ඒ වර්තමානයේ තුල පවතිනවා නම් ඒ ණයම තමයි අනාගතයක් තියෙන්නේ. අනාගතයේ ඇහැට රූපයක් එනවා නම් ඒක ආත්ම වෙන්න පුළුවන් කමක් නැහැ. වර්තමානයේ ඇහැට පේන රූපය අනාත්ම නම් අනාගතයට රූප පේනවා කියන බවක් තියෙනවා. සියලු රූප අනාත්මයි තමයි. එනිසා අනාගතයට පිළිබඳව එයාට මේ සත්‍යය දකින්න පුළුවන් නම් කියලා වර්තමාන සත්‍යයක්ව හම්බෙන්නේ නැත්නම් ඒ සත්‍යය කෙසේ වෙද්ද කියලා එයාට අනාගතයේ පිළිබඳව ආශක්ත බවක් නැහැ. ඒ වගේම එයාට අතීතයේ පිළිබඳව කල්පනා කළත් අතීතයේ පිළිබඳව කල්පනා කර කර ඉන්න එයාට අතීත සත්ව පුද්ගලය ජීවත් වෙනවා කියලා තැනකට යවපත් වෙන්නේ නැහැ. එනිසා එයා නානුසෝචන්ති කියලා කියනවා. අතීතය අනුව එයාට ශෝක කරන්නට හේතු නැහැ කියන එක. එතකොට අතීතය අනුව ශෝක කිරීමක් එතන දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට එයා අතීතෙන් මිදිලා අනාගතෙන් මිදිලා වර්තමානයේ පච්චුප්පන්නේ තුල උපනුපන් ධර්මයන් පිළිබඳව එයා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු නොවන ආර්ය දර්ශනයක් තුල ජීවත් වෙනවා. විවේක දසී පස්සේසු දිට්ඨි සුචන නියති කියලා කව දෘෂ්ටීන් විසින් අදිනු ලබන්නේ නැහැ. ඇයි දෘෂ්ටිවලට අවශ්‍ය පසුබිම නැහැ. ඒ නිසා දිට්ටි වශයෙන් යාට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන් දෘෂ්ටි වශයෙන් යාට ඇද තබා ගන්නට පුළුවන් කමක් ඇති නැහැ. එතකොට මෙන්න මේ විදිහට එයා මේ ධර්මයන් පිළිබඳව වාසය කරනකොට පතිලීනෝ එයාට මේ රාගාදී අකුසල ධර්මයන්ගේ හැසිරීමක් දකින්නට පුළුවන් කමක් නැහැ. රාගාදී අකුසලයන් මිදුණු ස්වභාවයක් තමයි විද්‍යමාන වෙන්නේ. අකුහකෝ ඔහු තුළ කුහක භාවය දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම අපි හාලු තෘෂ්ණා වශයෙන් ඇසුරු කිරීමක් නැහැ. අමච්චරී මසුරු භවකයා තුළ නැහැ. අප්පගබ්බෝ
සල්ප වූ ඒ කියන්නේ අපගබ්බෝ කියලා කියන්නේ ගර්භයක් කියලා කියන්නේ දැන් කායපාගබ්බ කියලා කියන ප්‍රගල්භ කියන දේවල් වලට කායපාගබ්බ වාග්පාගබ්බ මනෝපාගබ්බ කියලා කියන ප්‍රගල්භ එතකොට මේ ප්‍රගල්භ කියලා කියන්නේ ඒ අවස්තෝචිත ගෞරවාන්විත චර්යාත්මක ලක්ෂණයක් يعني ඒ කියන්නේ හැසිරෙන ලක්ෂණයක් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් සංඝයා ඉදිරියේහි ඝනයා ඉදිරියේහි වැඩිහිටියන් ඉදිරියේහි බාලයන් විසින් හැසිරෙන ස්වභාවයක් තියෙනවා වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නකොට ඒ වැඩිහිටි භික්ෂුන් වහන්සේට හෝ සංඝයා ඉන්නකොට සංඝයා ඉදිරියේහි හෝ ඒ භික්ෂුන් වහන්සේ නමක් පාවහන් පැලඳගෙන ඒ විදිහට යනවා කියන එක භික්ෂුන් වහන්සේ නමකකින් වෙන්නේ නැහැ එතකොට එහෙම කරනවා කියලා කියන්නේ එයා මේ අපගබ්බෝ කියන ගුණය එයා තුළ ඇත්තේ නැහැ. එතකොට එයා අර ප්‍රගල්භ වලින් යුක්ත පුද්ගලෙක්. වැඩිහිටියෙක් එක කතා කරනකොට අත්බැඳ කතා කරන්නේ. ඒක ප්‍රගල්භ ලක්ෂණයක් ඇටියට දකිනවා. එතකොට මෙන්න මේ විදිහට ප්‍රගල්භ කියන එක කාය ප්‍රගල්භ තියෙනවා. වාග් ප්‍රගල්භ තියෙනවා. මේ ප්‍රගල්භ කියන එක විවිධාකාරයෙන් තියෙනවා. ඒ අපගබ්බ ඇත්තේ නැහැ. එතකොට ඒ වගේම අජේගුච්ඡෝ කියලා තියෙනවා ජේගුච්ඡි පැවැත්මක්. ජේගුච්ඡි පැවැත්ම පිළිකුල් කටයුතු පැවැත්මක් පවත්වන්නේ නැහැ. පිසුනා වාචාරියෙන් තොරව කටයුතු කරන පුද්ගලයෙක් විදිහට එයා කටයුතු කරනවා. ඇයි? එයාට ඒ අකුසලයන්ගේ පැවැත්මට හේතු නැහැ. ඉතින් මේ කාරණා පිළිබඳව අපි කතා කරනකොට මේ එක් එක් ධර්මයන් පිළිබඳව වෙන වෙනම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ සූත්‍රයේ පටන් ගත්තෙම සූත්‍ර දේශනාව කතං දස්සී කතං සීලෝ කියලා. කතං දස්සී කොහොම දකින කෙනෙක්ද, කතං සීලෝ කොහොම සිල් ඇති කෙනෙක්ද, උපසන්තෝති උච්චති කියලා මේ උපශාන්ත පුද්ගලෙක්ද කියලා කියන්නේ කියලා. දැන් උපශාන්ත පුද්ගලයා හොයාගන්න තියෙන්නේ මේ දේවල් වලින් තමයි. උපශාන්ත පුද්ගලයා හොයාගන්න තියෙන්නේ මේ දේවල් වලින්. ඉතින් අද කාලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ, රහතද්ද කියලා හොයාගන්න එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හොයාගන්න තියෙන ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. මේ විදිහට තමයි හොයාගන්න පුළුවන්කම තියෙන කෙනෙක්ට. එතකොට එයාගේ මේ විදිහ ගති තියෙනවා නම් එයා රහත් නැහැ. එයා තුළ රහත් බවක් නැහැ. උපශාන්ත බවක් එයා තුළ ඇති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දර්ශනේ තියෙනවා නම් මේ කියන විදිහට එයා තුළ සීලය තියෙනවා නම් කියන දර්ශනය මේ කියන සීලය තියෙනවා නම් ඒ දර්ශනය ඒ සීලයේ හැබිට තැනත්ත තමයි උපශාන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ. ඉතින් මේ අපි කතා කළේ මේකේ ගාත කීපයක් විතරයි, ගාත හතරක් විතරයි. තව බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අපිට ලොකු කාලයක් යනවා එක්කම කතා කරන්නට ගියොත්. නමුත් ඒ ගාත ටික ඇතුලේ අපිට කතා කරන්නට පුළුවන් ගුණධර්ම පිළිබඳව, සීලේ පැත්ත පිළිබඳව අපිට වපුසරිය විශාල වශයෙන් තියෙනවා. නමුත් අපි මෙතනදී දර්ශනයේ පැත්තට මූලිකත්වයේ දුන්න වැඩිපුරම ඒ දර්ශනයේ පැත්ත තමයි ප්‍රධාන කරගෙන වැඩිපුර සාකච්ඡා කරන්නට උනේ. එතකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මෙබඳු වූ ආකාරයන්ගෙන් ස්පර්ශ ආයතන 6 පිළිබඳව උපෙක්ඛකෝ උපේක්ෂා සහිතව හැමකල්හි සතියෙන්ම ජීවත් වෙන කෙනා ලෝකේ කිසිම දෙයක් අනුන් හා සසඳන්නේ නැතුව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ චලංග සමන්නාගත උපේක්ෂාවෙන් ජීවත් වෙන කෙනෙක් ස්පර්ශ ආයතන 6, කියන්නේ චලංග සමන්නාගතයි කියන අංග 6කින් යුක්ත ස්පර්ශ මේ ස්පර්ශ ආයතන 6හි විද්‍යමාන වන ඒ උපේක්ෂාවෙන් වාසය කරන කෙනෙකුට, ඒ මොන උපේක්ෂාවෙන්ද, රූපාදී ධර්මයන්ගේ උපේක්ෂා සහිත මනසින් වාසය කරන කෙනෙකුට තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් තබගන්න නිමිති නැති වෙනකොට ඒ සියල්ලංගෙම මිදිලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පුද්ගලයා තමයි දර්ශනයක් විදිහට උපශාන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට අන්නේ උපශාන්ත භාවයට පත්වන්නට නම් එබඳු වූ දර්ශනයක් අපි තුල විද්‍රාණ කරගන්නට ඕනේ, අපි තුල ඇති කරගන්නට ඕනේ. ඒ දර්ශනය අපි තුල ඇති කරගන්නට නම් අපි යම් තැනක ඉඳලා මේක පටන් ගන්නට ඕනේ. එතකොට අපි ස්පර්ශ ආයතන 6 එකපාරම කෙනෙකුට උදේවැය දකින්නවා කියන තැන අපි කතා කළාට ඒක වචන ටිකක් විතරක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ක්‍රමානුකූලව අනුපූර්ව ලෙස එතනට පත්වන්නට අවශ්‍ය විදිහට අපි මාර්ගයේ දියුණු කරන්න පටන් ගන්නට ඕනේ. පළවෙනිම දේ තමයි සීලය කියන දේ. ඒ තමයි මනා පදනම. ඒ තමයි අපිට මේ කියන්නට තියෙන කය වචන දෙක සංවර කරගන්න තිබෙන සීමාව.
ඒ සීලය තුළ අපි පිහිටලා අපේ කය වචන දෙක සංවරව පවත්වා ගන්න ගමන් දෙවෙනි අවස්ථාව තමයි බාහිර අරමුණු වල අරමුණයන්ගේ විකීර්තගත විසරී ගියපු හිත අපිට යම් මට්ටමකට ඒකාග්‍රගත බවකට පමුණව ගන්නට අවශ්‍යයි බාහිර අරමුණු පිළිබඳව විසරී ගියපු හිත එකඟ කරගන්නකොට අපිට බාහිර අරමුණු වල විසිරුණු හිත එකඟ කරගන්නකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ කර්මන්නේ වූ හිතින් ඇත්ත ඇති හැටියට දකින්න. ඒ නිසා සමත භාවනාව අපිට උපකාරයි බාහිර අරමුණු වල විසිරුණු හිත යම් මට්ටමකට එක අරමුණකට පත් කරගන්නට. එතකොට ඒ සඳහා අපිට පූර්ව භාග විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපේ හිත භාවිත කරන්නට මේ සත්පුද්ගලාදී සංඥා මට්ටම ඉක්මවා යන විදිහේ දැක්මක් අනුව සකස් කරගන්න ක්‍රමයකට. ඒකට අපිට පුළුවන් මේ කය පිළිබඳව අපිට තියෙන අද පුද්ගල සංඥාව ඝන සංඥාව දුර වෙන විදිහට කෙස් ලොම් නියද සම්මස්නහරයට මිදුළු මේ ආදී කොටස් පිළිබඳව මානසිකාරය කරමින් මේ සත්වයක් කියලා තියෙන තැන සත්වෙක් නෙමේ මේ බඳු ධර්මතා ටිකක ස්වභාවයකුයි තියෙන්නේ. නැතිනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතු අනු බලමින් වාසය කරන්න. ඒ දේ ඊට පස්සේ පුළුවන් ඒ දේ හොඳට පරිග්‍රහණය කළාම බාහිරත් එක්ක ආදේශ කරන්නට යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු පඨවි ධාතු රේ සංයම ආධ්‍යාත්මික පඨවි ධාතුවක් බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් පඨවි ධාතු එක සමානයි කියලා මේ දෙක එකට සංසන්දනය කළ බලමින් එයාට මේ ධර්මයන් පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ස්වરૂපයන්ගෙන් එයාට පුළුවන් මේ ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් ඒ රූපාදී ධර්මයන්ගේ තිබෙන මේ පුද්ගල භාවයේ දුරු වෙන විදිහට අද කටයුතු ආරම්භ කරන්නට. අන්න ඊට පස්සේ යාට මේ ඕලාරික ඝන සංඥාවන් දුරු වෙනකොට යාට පුළුවන්කම තියෙනවා ඒක ඉක්මවා ගිහිල්ලා තවදුරටත් මේ ස්පර්ශ ආයතන 6 හට ගැනීම සහ වැයවීම කියන තැනට නැතිනම් මේ රූපේ හට ගැනීම සහ වැයවීම වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම ස්කන්ධ නිරෝධය කියන තැනට හිත තබන්නට තලායතන නිරෝධය කියන දෙයට පත්වන්නට අවශ්‍ය මේ මාර්ගයට අනුරූපව හැසිරෙන්නට තමන්ට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒක අද ඉඳලා ඒ විදිහේ පැවැත්මක් තුළ තමන් වාසය කළොත් තමන්ට ඒ තුළ මිදීමක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. ඒ වන් ප්‍රතිපදාව පිළිබඳව අහලා දැනගෙන වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා මේ වස්සාන කාලය තුළ. ඉතින් ඔබ මේ වස්සාන සමය තුළ අප්‍රමාදීව කටයුතු කරගන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත් භාවයෙන් සිහිපත් කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් සිදු කරගත්තා. මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වලවා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නම් මේ පරලෝකීය යතින් මේ වෙලාවේදී සිහිපත් කරගන්න විශේෂයෙන්ම මේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. පුණ්‍ය අනුමෝදනා කරන්නට මීට දින කිහිපයකට පෙර කොරෝනා රෝගය හේතුවෙන් හදිසි අභාවයක් ප්‍රාප්ත වූ ස්වර්ණගුණසේකර මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ මෑණියන් ඇතුළු පින්වත් ඔබ සෑම සිල් දෙනා නමින් වර්ග පරම්පරානුයාත සිලූම ඥාති වර්ගයාට මේ පින තමන් කළ පිනක් මෙය සතුටින් සාධුනාදෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදෙනාම පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා විහාරස්ථානයේ මේ අසීරු කාල සීමාව තුළ මේ පින්නතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරමින් මහා විශාල පරිශ්‍රමයක් කැප කිරීමක් සිදු කරමින් වැඩ සිටින අවසරයි පූජ්‍ය අපරලේ සෝරත පඬිතු හාමුදුරන් වහන්සේට, උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසේවා, කායික මානසික සැනසිල්ල උදා කරගෙන ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව
යහෙන් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කවුරුත් ආශිර්වාද කරන්න. ඒ වගේම අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ කින කටයුතු කරන ඒ මදු ගුණසේකර මහත්මිය, ඒ වගේම ඒ සත්‍යා මහත්මයා, බ්‍රයන් මහත්මයා, ඒ වගේම සිදස් සහ සන්ධ්‍යා ඇතුළු ඒ පවුලේ සියලුම පින්නතුන්ත්, ඒ පවුල සියලුම පින්නතුන්, ඒ වගේම ඔදිත් සහ දිල්හානි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත්, ශසික සහ අමාලි මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාත්, නිරෝෂණි සංජය ඇතුළු පවුලේ සියලු දෙනාත්, ඒ වගේම නිරෝෂා සහ ආනන්ද ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත්, දිනශ සහ නදීකා ඇතුළු පවුලේ සියලු දෙනාත්, මනර සහ තෝෂිනී ඇතුළු පවුලේ සියලු දෙනාත්, සන්ත සහ ගීතානි ඇතුළු පවුලේ සියලු දෙනාත් සිහිපත් කරනවා. හැම දිනාටම ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සනකි දිනේ ගිය උපන්දිනය අදට ඉදී තිබෙනවා කියලා සිහිපත් කරනවා. ඒ උපන්දිනය සිහිපත් කරන සනකි දිනේ ඇතුළු ඒ දායකත්වයේගෙන කටයුතු කළ සියලුම පින්නතුන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදුහු කියලා පින් අමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි. දැයි සදහැවතුනි, අදට નિયમિત ධර්ම දේශනාව මේ විදිහට සිද්ධ කොට නිමාවටපත් කරගන්නට ලැබුණා. ඉතින් ඒ සඳහා අප සමග ගෞරවයෙන් ආරාධනාව බාර අරගෙන සම්බන්ධ වන්නට ලැබුණේ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනෙහි සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජපාද කොත්මලේ කුමාර කාශ්‍යප සාමීන්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේ ඉතාමත් මැනවින් පංච උපාදානස්කන්ධය බවට පත්වෙමින් අපගේ ප්‍රපංචකරණය නිසාවෙන් සංස්කාර ධර්ම ගොඩනැගීම තුළ පුද්ගලයා සසර ගමනට එකතු වීම නොවන්නට මේ පච්චුප්පන්න මොහොත ස්වභාවිත කරන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන් මනාව පැහැදිලි කරලා දෙන්නට ලැබුණ හැම දිනාටම උන්වහන්සේ සිද්ධ කරපු ගැඹුරු දේශනාවේ ආනුභාවය ආනිසංසය උන්වහන්සේටත්, උන්වහන්සේ ප්‍රාර්ථනා කරන විදියට ඉක්මනින්ම මේ දුක්ඛිත සසර ගමනින් අතමිදී ලබන්නට යෙදෙන නිර්වාණ ශාන්තියෙන් සැනසුමත්පත් කර ගැනීම පිණිසම හේතු පාරමී ධර්මයක් බවට පත්වේවා. එවාගෙම උන්වහන්සේ මෙලොවට බිහි කරන්නට යෙදුණු ආදරණීය මෞතුමියට, පියතුමාට, එවාගෙම උන්වහන්සේ මෙතෙන්ට ගොඩනගන්නට යෙදුණු ඒ ආචාර්ය ගුරුබවතුන් හැම දිනාටම, ආචාර්යයන් වහන්සේලාට, එවාගෙම උන්වහන්සේව රැක බලා ගන්නට යෙදෙන සිව්පසයෙන් උපස්ථාන කරමින් උන්වහන්සේලාව පෝෂණය කරුන් ලබන ඒ දායකකාරකාදීන් හැම දිනාටමත් මේ පින්කම මහඟු ආශිර්වාදයක්ම වේවා. එයත්තන් හැම දිනාටම කායික මානසික සුවපත් භාව උදා වේවා, උදා වෙත්වා. ඒ හැම දිනාටමත් උත්තම නිර්වාණ ශාන්තියෙන් සැනසුම පිණිසම අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ධර්ම දේශනා කරමින් අත්පත් කරගන්නට ලැබෙන කුසලයන් හේතු වාසනාම කරගනිත්වා කියන පැතුමින් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අප තව තවත් පින් අනුමෝදන් කරමින් උන්වහන්සේට සමුදෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේව සම්බන්ධ කරන්නට ලැබුණු අපගේ ඒ සුපිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරන උන්වහන්සේටත් ඒ ආරණ්‍යගත ජීවිතයේ යහපත් හොඳින් පවත්වා ගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන කරුණා මෛත්‍රී ප්‍රාර්ථනාව. ඒ වගේම ඊට අමතරව අද දවසේ අපි කැමැති දක්වනවා තවත් කාරණා කීපයක් සිහිපත් කරන්නට. මේ විහාරස්ථානයේ වැඩ සිට ලංකාවට වැඩම කරන්නට යෙදුණු බලංගොඩ ශාසන ජ්‍යෝති ඒ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ දිනවල කොරෝනා ආසාදනය වී සිටිනවා. ඉතින් උන්වහන්සේට ලොකු අසනීප තත්ත්වයක් නැහැ. ඒ නිසා කවුරුත් තියගෙන කලබල විය යුතු නැහැ. නමුත් අපි මේ අවස්ථාව තුළදී
දින රෝග පීඩාදිය පුරන් කරගන්නට ආශිර්වාද කරමු. ඒ වගේම විශේෂයෙන්ම තවත් අපි දායක පින්තුක බවට පත්වන කුමාර මහත්මයා, තරුණ මහත්මයා දැන් බොහෝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. නමුත් මේ දිනවල දැඩි අසාධ්‍ය තත්ත්වයක පසු වෙන නිසා එතුමාටත් අපි ආශිර්වාද කරනවා. අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. අප විසින් මේ ධර්ම ශ්‍රවණය තුලින් අත්පත් කරගන්න තියදුණු සීලම කුසලයන්ගේ ආශිර්වාද අනුභව බල කුමාර තරුණ මහත්මයාටත් මේ ලැබුණු වටිනා කියන මිනිසත් භවයේ තුලදී නිරෝගී සම්පන්නිය තව තවත් සුරක්ෂිත කරගෙන වැඩ කටයුතු කරගන්නට කායික ශක්තිය උදා වේවා, මානසික ශක්තිය උදා වේවා. ඒ ඇත්තන්ගේ ජීවිතවල පැමිණ තිබෙන දුක් කම් කටළු හිරිහැර බාධා පීඩා තිබේ නම් ඒ සියල්ලක්ම පහවීත්වා ඉක්මනින්ම නිරෝගී සම්පන්නිය ඇති කර ගැනීම පිණිසම මේ සීළු පින්කම් හේතු ප්‍රාර්ථනාවන්ම බවට පත්වේවා කියලා හැම දිනම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දුරු මදුගුණසේකර මුණා මහත්මිය, ඒවාගේම සත්‍ය මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, බ්‍රයන් මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, සිදත් මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, උදිත් මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, ශාසික මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, නිරෝෂන් මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, නිරෝෂ මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, ඒවාගේම දිනුෂ මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, ඒවාගේම මනුර මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, සුසන්ත මහත්මයා ඇතුළු පවුලේ හැම දිනම, ඒ පින්නන්ත හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරන විහාරස්ථානයේ විදියට එයත්න්ටත් අද පින්කමේ දායකත්වයේ ගින්න කටයුතු කරමින් වාසනාවන්ත වුණා. බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙන්නට එයත්න් ප්‍රාර්ථනා කරන විදියට තමන්ගේ නිර්වාණ ගමන සාක්ෂාත්කරණය කරගන්නට මේ සීල පින්කම් හේතු පාරමී බවට පත් කරගනිත්වා කියන පැතුමින් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අදට මේ සන්ධ්‍යාව තුළදී ඔබගේ සිස්සතන් තුළ ගොඩ නැගුණු මේ යහපත් පුණ්‍යමනෝ භාවයන් තව තවත් හොඳින් පවත්වා ගනිමින් ඔබගේ සිස්සතන් නිවි සැනසී පහන් වේවා, සුවපත් වේවා කියන පැතුමින් ආශිර්වාද කරනවා. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති හිමිනාතේ සමිජ්ජතු. හොඳයි, මෙතකින් වැඩසටහනේ කටයුතු මාවට පත් කරනවා. එට දවස් තුලදී විහාරස්ථානයේ මගින් පවත්වනු ලබන භාවනා වැඩසටහන අවස 4 ඉඳන් 9 වෙනකම් පැවැත්වෙනවා. ඒ වගේම බදාදා දින ධර්ම සාකච්ඡාව රාත්‍රී 7:30ට පැවැත්වෙනවා. ඒ වගේම ලබන සෙනසුරාදා දින නැවතත් ධර්මානුශාසනාව රාත්‍රී 7:30ට පැවැත්වෙන බව කරුණාවෙන් සිහිපත් කර සිටින සමට සම්මා සම්බුදු සරණයි.